අයිබෝවන් මගේ පුංචි පටව සෑම කෙනෙක්වම අද දවසේ පන්තියට ඉතාම ආදරයෙන් පිළිගන්නවා. දැන් අද දවසේ අපි ඉගෙන ගන්න යන්නේ සමගියේ බලය ගැන. මොකක්ද සමගියේ බලය ගැන? මගේ පුතා අහලා තියෙන්නේ නේද? කවුරුත් දැන් කොහොමද කියන්නේ ගීත අහලා තියෙන්නේ? Thank you, all the little ones, for that lovely dance. I hope the audience enjoyed it as much as I did. This is a big moment for them. Can we please have another big round of applause for the little ones?
නේද පුතේ අපේ බලය සමකි බලය කොච්චරද දැන් බලන්නේ කූඹියෝ ටික කොහොමද පාන් රාත්තලක් උස්සගෙන යන්නේ ඒගොල්ලන්ට කොච්චර බලයක් තියෙනවද නේද එහෙමනම් සමකි බලය අපිට තියෙනවද අපිට තියෙන එහෙනම් අපි පුරුදු වෙන්න ඕනේ සමගියේ ජීවත් වෙන්න දැන් මේ වෙනකොට මගේ පුතාලට අතුගොත් කොමනක් නෑ ඉතුන ශ්‍රේණි ඒ වුණාට දුකේ නෙපා අපි පුතාලට පෙළපොත ලබා දෙලා තියෙන අන්තිමේ පෙළපොතේ තියෙන අද දවසේ පළවෙනි පාඩම තමයි අපි ඉගෙන ගන්න යන්නේ හැදෙමු අපිත් මේ වාගේ අපි හැදෙන්න කොයි විදිහකටද හැදෙමු අපිත් මේ වාගේ දැන් ඇයි අපි ගතුන් ශ්‍රේණි පළවෙනි පාඩම සැටියට පුංචි දරුවන් මේ පාඩම කියලා දෙන්න කියලා තියෙන්නේ ඒ විෂය දිග්දේශය හරි අපූර්වට පුතාලගේ ජීවිතයට කාවද්දලා තියෙනවා පුතාලගේ ජීවිතයේ හොඳ පුරුදු ඇති කරගන්න ඕනේ විදිහ ඉස්සෙල්ලාම පාඩම් වලින් කියලා දෙන ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා එහෙනම් අපි හැදෙනවා අපිට ඕන විදිහට අපිට කැමති ශක්තිය නේද හැබැයි අපි හැදෙන්න ඕනේ කොයි වගේ කියලා අද මේ කවි පන්තියෙන් කියලා දෙන වාක්‍ය බලන්න ටීචර්ත් එක්ක මේ කවි පන්තියේ තියෙන ඉරිපායිල් තෙත් විදන අයගේ වැඩ සමා වෙනවා අරුණට පළමුව එන්න පිපි දෙනුම විතර
දුර්ගන්ධයක් එනවා. ඒකින්දයි කියන්නේ දක්මදී නැතුව මූණ හෝසන් නැතුව අපි කතා කරන්න හොඳ තව කෙනෙක් ඉස්සරහට යන්න හොඳ නෑ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මෙන්න ඊළඟ එක කෑම කමින් චවු චවු යන්න සද්ද නගා රොවි කුස්මැන කැඳවාදිය බොන කල දැන සුරු සුරු යන්න චවු චවු බාල අදම රසයි. වතුර බොන අපේ කටින් ශබ්දයක් නිකුත් වෙන්න හොඳ නැහැ. ඒ වගේම යම් කිසි දෙයක් බොනකොට අපේ කටින් සුරු සුරු කියන ශබ්දය එන්න හොඳ නැහැ. කවි පන්ති තුනෙන් අපි මොනවද ඉගෙන ගත්තේ? ඉස්සෙල්ලාම ඉගෙන ගත්තා මොකක්ද? ඉස්සෙල්ලාම ඉගෙන ගත්තා අපි උදේ පාන්දර නැගිටින්න ඕනේ. ඇයි උදේ පාන්දර නැගිටින්න ඕනේ කියන්නේ? දවල් නිදාගන්නගේ වැඩ සමාරද ඉඳා. ඊට මොනවද කිව්වේ? දක්මදි නැතුව මූණ හෝද නැතුව වෙන කෙනෙක් ඉස්සරහට යන්න එපා කියලා කිව්වා. ඒක තමයි තුන්වෙනි එක. කෑම කනකොටයි යම් කිසි දෙයක් පානය කරන කොටයි සද්ද නගන්න එපා කියලා කිව්වා. තපි ඉන්නකින් දැන් බඳු නාම පහැදි ආදිද හතකි කෑම පුරවයිද නොද දැන් කිසි විටක සබඳ මොකක්ද කියන්නේ? දැන් බත් කන්නවා. අපි වතුර බොන්න අපි ජලයේ තමයි පැන් කියන්නේ. පැන් බඳුන කියන්නේ අපි වතුර බොන වාචන. ඒ වගේ අපි දැන් බත් කනකොට දකුණු අතින් කනකොට දකුණු අතින් මොකද වෙන්නේ? ඉඳුල් කැවෙමු. අපි එතකොට ඒ ඉඳුල් ලතින්ම මොකද කරන්නේ? වතුර කෝප්පේ තල්ලනවා. ඒ වගේ තමයි පැනි තල්ලනවා. එතකොට මොකද වෙන්නේ? මොකද වතුර බාදනේ අපි අතේ තියෙන ඉඳුල් ගෑවෙනවා. මොකද වෙන්නේ? අර හැන්නේ අපි අතේ තියෙන ඉඳුල් ගෑවෙනවා. තව කෙනෙක් බෙදා ගන්න යනකොට ඒක එච්චර ප්‍රිය දෙයක් නෙමෙයි, ප්‍රසන්න නෑ. ඒ හින්දා ඒ වගේ තමයි පටලේ කෑම පුරවාගෙන නෑ කටේ කෑම පුරවාගෙන අපි කතා කරන්න හොඳ නෑ. තේරුණා නේද? එහෙනම් මේ හොඳ පුරුදු ටික මතක තියාගන්න ඕනේ. මව්පිය ගුරුවරයන් හට කීකරු විය යුතු සෑම විට ඔවුන් කියන යම් දේකට නොවෙන්නකි කරු කිසි විට. මව්පිය ගුරුවරයන් හට කීකරු විය යුතු සෑම විට ඔවුන් කියන යම් දේකට නොවෙන්නකි කරු කිසි විට. කිසි මොහොතක දෙමව්පියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට අකීකරු වෙන්න හොඳ නැහැ. ඇයි? ඇයි? මොකද එහෙම කියන්නේ? දෙමව්පියෝ කියන්නේ වයසින් කූපුරාගින්න ජීවිතය ගැන අවබෝධයක් තියෙන අය. එයා දන්නවා දැන් ඊළඟට වෙන්න පුළුවන් මොකක්ද? මගේ දුව පුතා මේ කරන දේ ඊට පස්සේ මොකක්ද වෙන්න පුළුවන් කියලා දෙමව්පියන්ට වැඩිහිටියන්ට අවබෝධයක් තියෙනවා. ඒක නිසා තමයි කීජ කියන්නේ පුතේ කැපකින් අත හොදලා එනකොට දුවගෙන ඉන්න එපා. ඇයි කියන්නේ? නැතුව
දුවගෙන එනකොට අතේ පතුරු දිනවා සමහරු ටැංගේ පතුරු දිනන්න පුළුවන් ඔයාලා දුවන් කෙනෙකුට ලිස්සලා වැටෙන්න පුළුවන් කලබලේ නේ දැන් දුවේ දුවේ පුතේ විවේක කාලේ කියන්නේ ළමයි ඔක්කොම පිටනි පන්ති කාමරවල නැහැ කැම්ප් එක ළඟ සම්ම කැම්ප් එකේ දුවනකොට හැප්පිලා වැටෙමින් ඉඳ තමයි ටීච කියන්නේ පුතේ දුවේ පොලිමක් හැදිලා යන්න පේලිට යන්න පේලිට ගිහිනා පේලිට එන්න කෙනෙක් කියන්නේ ටීචට මොලේ අමාරුවක් එහෙම තියෙනවා ටීචර් මොකද මේ හැම වෙලේම අපිට කෝලිමකට යන්න කියන්නේ අපි ටීචර් පිසිල මන් දන්නේ අපිට හැම වෙලේම කෝලිමකට යන්න කියන්නේ මට බෑ කෝලිමකට යන්න මං දුවගෙන යන්න මං දුවගෙන යන්න ගියාම වැටිලා තුවාල වුණාම ආතතර ඉදෙන්නේ ටීචර්ද මටද කාටද ඉදෙන්නේ මට එහෙමනම් ටීචර් දන්නේ තමයි කියන්නේ හිමින් යන්න අම්මා තාත්තා දන්නේ ඉඳ තමයි කියන්නේ පුතේ මේක කරන්න එපා මේ දෙ කරන්න එපා කියන්නේ ඒක හිඳ ඒ නිසා හැම මොහොතකදීම ඒ අය කියන හැම දෙයකටම කොණ්ඩේසි විරහිතව එපක්ද කොණ්ඩේසි විරහිතව කියන්නේ හේතු නැතුව තර්ක නැතුව අපි කියන දේ අහන්න ඕනේ තේරුණා නේද අසවල් ගෙවල් අසල් ගෙවල් වල නිවසන ළම සමගින් කිසි දින සම්ප්‍රදායෙන් නොකරනෝ මිනිස් සමගි කමින් නිවස නොවන අපිට පහළ ගෙවල් වල යාළුවෙක් එක්ක පොඩ්ඩක් නම් රණ්ඩු වෙලා ඔගේ නැවිලා ඒ කේලම අම්මටයි තාත්තටයි කියේ අම්මවත් මොකද කරන්නේ උසි ගන්න යනවා වැට ළඟට ගිහලා අම්මා කතා කරමු පියල් පියල් මෙහෙල මොකද මගේ පුතාට ගැහුවේ ඇයි මගේ පුතාට එක රණ්ඩු කරේ ආයි එහෙම මගේ පුතාට ගහලා තිබ්බොත් දෙන්නේ දෙක යනවා කියලා පන්නර පුතාගේ ඔළුවට ගාලා එන්න යන්න පරිස්සම් පුතා අපි යන් ඔයාල් පියල් එක්ක කතා කරන්න එපා පියල් හොඳ නැති ළමයෙක් කියලා කියන. ඒ කියනකොටම පියල්ගේ අම්මටත් ඕක හිලා පියල්ගේ අම්මා දුවගෙන එනවා වැට ළඟට. මොකද වගරක් පරිදි කියන ඔන්න පියල්ගේ අම්මත් පටන් ගන්නවා පුතාගේ දුවගේ අම්මත් පටන් ගන්නවා අම්මලා දෙන්නම රණ්ඩු වෙනවා. අපි ටීචර් හැටියට අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා මේ දරුවෝ හේතුව ළඟ ඉන්න අම්මට තාත්තට ගිහිලා කේලම් කිව්වහම බුද්ධියෙන් අදු දෙමව්පියෝ ගේට්ටුව ළඟට වෙලා ඉඳලා අනිත් දරුවන්ට බනිනවා මම දන්නවා මෙතන ඉන්න අම්මලා තාත්තලා මේක බලන අම්මලා තාත්තලා කවුරුවත් එහෙම කරන්නේ නැහැ ඒ හින්දා පුතේ කිසිම මොහොතක පන්ති කාමරයේ යාළුවෙක් එක්ක රණ්ඩු උනාට පැනගත්තට පහගත්තට ඔය තුත්ත වෙලාවයි ඕක දුවලා ගිහින් අම්මට කියන්න එපා අම්මට කියලා අම්මව කේන්ති අවුස්සන්නත් එපා ටීචර්ට කියන්න ටීක මගේ පුතාලට ආදරයෙන් ඔළුව අත ගාලා කරන්න ඕනේ මොනවද කියලා කියයි ඒ හින්දා අහල් පහල ගෙවල් වල යාළුවොත් එක්ක රණ්ඩු එන්නේ නැතුව මොනවද කරන්න ඕනේ සමගියෙන් ඉන්න ඕනේ කොහොමද ඉන්න ඕනේ සමගියෙන් ඉන්න ඕනේ මේ දවස් වල ඒවල වල මකුළු දැල් කඩනවා ඊයේ මකුළු දැල් කඩන්නේ ජනවාරි පළවෙනිදා ළඟ එන කින්දා මකුළු දැල් කඩනවා මගේ ක්ලාස් රූම් එකේත් මකුළු දැල් ටිකක් තියෙනවා කාටද එන්න පුළුවන් මකුණු දැල් ටික කඩලා දෙන්නේ කො බලන්න අතුස්ස කාටද එන්න පුළුවන් ටීචර් කෙනෙක්ගෙන් මකුණු දැල් ටික කඩලා දෙන්න අනේ අම්මේ බලාගෙන ඉන්න විදිය බලන්නකො බය වෙලා වගේ නෑ නෑ ඔයාලා වගේ එන්න ගන්න නෑ මකුණු දැල් කඩන්න තාත්තයි ගෙදර දොරේ වැඩ කරන්න පුරුදු වෙන්න බලන්න මේ කමින් කියන තැන් තැන් වල මුළු මුළු වල එකතු කරනු එපා හසල
మాకులు దేద వెనక సలే శుద్ధ కరలు లెస్సిల్ ఉకి మాల మా పొడి కతంద గట్టి ఆతెను మే కైత కత్తా మగే ఆలు లేకిన్నా ఏ ఆలు వట కడయక్ తీన్నా ఏ ఆలు వట ఇన్నే ఎకమ పుత్ ఇతి మే పుతా గోడాక్ దాక్షాయే ఏ పుతా అపే గెదర ఆవ గ్రేట్ ఫోవల ත්‍රීවල ඒ වගේම පහ වසර ශිෂ්ටත්වෙදි අපේ ගෙදරට ආවා. ඉතින් මම යාට ශිෂ්ටත්වෙට අවශ්‍ය කරන දේවල් සියල්ලම කියලා කිව්වා. ඉතින් මේ දරුවා හොඳට විභාගෙ පාස් වුණා. ගමේ ඉස්කෝලේ තමයි ගියේ. ඊට පස්සේ මෙයා වෙන ජාතික පාසලකට ගියා. දැන් වෙනකොට මේ අයියා ඉන්නේ නමේ ශ්‍රේණි. හරි. මේ අයියාගේ තියෙන පැට පුරුද්දක් කියන්න තමයි ටීචර්. මේගොල්ලන්ට කඩයක් තියෙනවා. ඉතින් කඩේ බඩු තියෙනකොට මේ අයියා කොහොමද කරන්නේ? හොරෙන්. මේක හොරෙන් කරන්නේ මේ අයියා. අම්මා තාත්තා ඒක මේක වෙනකන් බලාගෙන ඉඳලා අයියා කඩේට ගිහිල්ලා මාරු පැකට් එකක් ගන්නවා. ඉතින් මාරු පැකට් එක අරගෙන මාරු පැකට් එක ගන්න. දැන් කඩේ තමන්ගේ කඩෙන් තමන් මාරු පැකට් එකක් කෑවා කියලා කිසි කිසි වරදක් නැහැනේ. කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බනින්නේ නැහැනේ. ඇයි මාරු පැකට් එකක්
අද අපි ඉස්සෙල්ලා පාඩමේ ඉගෙන ගත්තා කවුරුද කවුරුද දැන් ලොක්කෝ කියලා. ඒ පාඩම කිව්වේ මොනවද? ඒකෙන් කිව්වේ සමගිය බලයයි සතුරු බලය විනාශ කරන්න පුළුවන්. කූඹි කොච්චර සමගිද, ඒ වගේම ගම්බිරිස් කැටේ පොඩි වුණාට කොච්චර සැරද, එහෙමනම් දිව්‍ය කොච්චර ශක්තිමත්ද. එහෙනම් අපිත් ශක්තිමත් වෙලා කම්මැලි වෙන්නේ නැතුව වැඩ කරන්න ඕනේ. කම්මැලි වෙන්නේ නැතුව වැඩ කරපුවාම අපිට ලොකු ජයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අද දවසේ අපිට තියෙනවා පාඩමේ ප්‍රශ්න ටිකක්. උත්තර ලියමුද? පාඩම් කියවා උත්තර සපයන්න. වැඩ කමා වෙන්නේ කාගෙද? උත්තර ටික ලියන්න බලන්න. ඊට පස්සේ ටීචර් සාකච්ඡා කරන්න. හරිද? පුතාලා උත්තර ටික ලියන්න. ඔව් සවිරු. ඇයි මහත්තයෝ? කවිරු ඇයි පුතේ අත උස්සන් ඉන්නේ? උත්තර ලියන්න. වැඩ පමා වෙන්නේ කාගේද? වැඩ පමා වෙන්නේ කාගේද බලන්න කියන්න. මගේ රත්තරම් පැටව් ටික වැඩ පමා වෙන්නේ කාගේද පුතේ? කාගේද වැඩ පමා වෙන්නේ කාගේද? කොහමද උත්තරයක් කියන්න පුතේ? නැතුම්. වෙරි ගුඩ් මහත්තයෝ. කියන්න ආයිසරය. පරක්කුයි නැගෙන අයට. වෙරි ගුඩ්. පරක්කු වෙනකන් නිදා ගන්න අයට නේද වැඩ පමා වෙන්නේ? හොඳ පුතා. අරුන්ට පළමුව කියන්නේ මොකක්ද? හම්දා කියන්න පුළුවන්ද මහත්තයෝ? වෙරි ගුඩ්. ඉර පායන්න කලින් මගේ පුතා. හරි හොඳයි. ඊළඟට ගැලැක්සි ෆෝන් එකකින් ඉන්න දුව, ආහාර ගැනීමේදී පිළිපැදිය යුතු හොඳ පුරුදු, හොඳ පුරුදු දෙකක් කියන්න පුතේ. දුවේ සද්ද නොකරා කෑම, කතා නොකරා කතා නොකරා කිව්වා. වෙරි ගුඩ්. ශබ්ද කරන්න නැතුව කන්න ඕනේ, ඒ වගේම කතා කරන්න නැතුව කන්න ඕනේ, ඒ වගේම ඉඳුල්ලකින් වාජන අල්ලන්නත් හොඳ නැහැ. හරි, එහෙනම් අපි ලියමු නේද? අපි ලියමු. ආහාර ගැනීමේදී පිළිපැදිය යුතු හොඳ පුරුදු. වැඩ පමා වෙන්නේ කාද? වැඩ පමා වෙන්නේ දවල් වෙනකන් දවල් වනතුරු නිදා ගන්න අයගේ.
ചിത്രപാല മൂർത്തിയാണ് മുഖാദ് ഇര ഉദാവെന്നിട്ട് പേര് ഇര ഉദാവെന്നിട്ട് പേര് ഇര ഉദാ വെന്നിട്ട് പേര് ഇര ഉദാ വെന്നിട്ട് പേര് ஆகார கனிமேதினி பிரிப்பதிது ஒன்று குருது கிப்பா எக்காப் தமாய் சாப்த ஆஹார ஏ வகேம இது லத்தின் வாஜன ஹெல்லி இந்து லத்தின் வாஜன ஹெல்லி ഇതുള്ളതിൽ വാചന അല്ലീമ මේක ලියාගත්තද ලියාගන්න පුතේ හරි නේද පිට මකන්නද 1 තම ලියන දාලා කියනවා පිටලා ලියන්න ඕනේ පුතේ දැන් හරිද Right, 1, 2, 3, 4, go. අන්නය සමග සමගින් කටයුතු කළ යුතු බව කියවෙන කවිය ලියන්න ඒ කවිය මොකක්ද අන්නය සමග සමගින් කටයුතු කියන එක මොකක්ද අසල් දේවල් වලින් ඉන්නස් ළමයි සමගින් කිසි දිනක සන්දු දබර නොකරනු මැන සමගි පමින් දිවසනු මැන ලියමු දැන් අස්තාලු ගෙවල් වල නිවසින් කියන්න පුතේ ළමයින් සමගින් කිසි දින ළමයින් සමගින් කිසි දින
किसी संदू दबर करनु मैं करनु मैंने सामगी कामें सामगी कामें सामगी कामें मैंने हाल में लिया गया अयगे वेद पमावेना मुहसोदा एमिने आनी के कोई दिरिया चे मुहुने गेने नो दे दुनु मैंने किसी दिने कैम कमिन चाउ चाउ नने सब देना गानो भी करू मैंने कैंदे आदिया बोने खाले देने नो करो नो हांडे सुरु सुरु याने ईदुल लतीन पेन बंदू नजर नाल लनु वह हनी आदत हाथे कैम पुरे वाले दो डान किसी भी ते का संबंधे माओ पिया गुरु वर हाथे की करु भी युतु सेम विचे ओन किया न यम देखते नोविन नकी करू किसी बीते असल गेवाल वंदन वसीना लमाइन समगिन किसी दिना संदू दबरे नो करनो मैंने समगी कामिन निवसनो मैंने तन तन वाला मुलु मुलु वाला एक तू करनो एक पाखा से तू तन तन वाला मुलु मुलु वाला एक तू करनु एक पा खासले माकुलो दल दवे नतन खासले तू दे करनु ले सिंह मले ताबाती बेन पिली मिलना किसी अंबाडू अपन सोबना आहा कते गंत नहीं ना नवते तबनु तू बुले सी ना मैं कर अभी तक याने है देखो अभी तो मैं वागे ना अभी है दिन लोडे मैं कावी पांती है किया लाती है ना विधिकट मैं कावी पांती है किया लाती है ना विधिकट तमाई अभी है दिन लोने ने तो पुते एक हो जाते माता का तिया गान अपने हाथें डोने मैंने मैं वागे बोलने लामा ये विधि का चर तिया करते नहीं कर 1 2 3 4 दो हाँ बहुत देखो ना खावी वाला इतनों को पादर संपूर्ण कराने तब ये तो खलिया मुझे राइट लिया मु पटा कामु मेवा लिया ना कुटे तमाई अपि जो मता पेन ने एकने मेवा दी रहती अपि लिए माउ पिया गुरु वर रहीं खाते की टेंशन बाबू इधर यूट्यूब से मविचे ओन किया ना याम देख कुटे या ओन किया ना याम देख कुटे
करू किसी विच आखी करू किसी किसी की आने को माफूलो दैट मी तो फसले जानी थी पालन किटन लो टेन टेन वाले बोलो टेन टेन वाले टेन टेन वाले बुलु बुलु वाले टेन बुलु वाले एक टू करनू में पा हासिल एक टू करनू में पा हासिल माकुलो दर्जा वेना तसे सुद्ध करनू लेसी माल हाय मेटी कर या गन माकुलो हरी ने सोबना आहा कर लेना तुते तिबु की आने तिबीच नवते साबनु तुबु लेसी ना कुते दुए तुबु की आने तिबुनु बलला उत्तर टीक लिया गोनिया आलू यमन दातनो में तुम्हें मुँह सोदा नोकिने मिलने आनी के कोई दीर्घ चे मुहुने देने नो ददनु मैंने किसी दिने कैम कामिन चाउ चाउ याने संदे नगा नोवी कनु मैंने कैंदे आदिये बोने काले देने करनो हंडे सुरु सुरु याने इलाने
ඉඳුල් අතින් පැන් බඳුනද නාලනුව ඇඳියාදද හටේ කෑම පුරවායිද නොදොදන් කිසි විටක සබඳ මව්පිය ගුරුවර යන් හට කීකරු විය යුතු සෑම විට ඔවුන් කියන යම් දේකට නොවෙන්නකි කරු කිසි විට අස්තල් ගෙවල් වල නිවසින ළමයින් සමගින් කිසි දින තන්දු දබර නොකරනු මැන සමගි කමින් නිවසනු මැන තැන් තැන් වල මුළු මුළු වල එකතු කරනු එපා කසල මකුළු දැල්ද වෙනත් පසල සුද්ද කරනු සුද්ද කරනු ලෙසින් නිමල තබා තිබෙන පිළිවෙලින් කිසියම් බඩුවක් සොබන අහකට ගත් තොත්තේනා නැවත තබනු තුබු ලෙසිනා සායිච් දැන් උත්තර ටික ලියාගත්තනේ දැන් එහෙනම් ටීචර් දිහා බලන්න ආයි ටීචර් දිහා බලන්න දැන් මෙතනදී අපිට මේ කියලා දෙන උපදෙස් ටික අපි හරියට පිළිපැද්දොත් අපි සමාජයේ බැබළෙන හොඳ දුවෙක් හොඳ පුතෙක් බවට පත් වෙයි මේ කවි පන්තිය උපුටාගෙන තියෙන්නේ මාටින් වික්‍රමසිංහ මහතා විසින් රචිත බාලෝපදේශයේ පොතේ බාලායට දෙන උපදෙස් කුංචි දරුවෝ කොහොමද ඉන්න ඕනේ කියන කාරණාව දැන් හරි නේද පින්තූරයට ගැළපෙන කරන දේ පහත කොටුවෙන් තෝරා ස්තැන් පුරවන්න මේ කොටුවක් තියෙනවා පල්ලෙහා මදිනවා කනවා නැගිටිනවා හෝදනවා මොනවද කරන්නේ උදෙන්ම නැගිටිනවා උදෙන්ම නැගිටිනවා නැගිටිනවා ඊළඟට දත් මදිනවා දත් මදිනවා කියමු දත් මදිනවා මුහුණ සෝදනවා මුහුණ මොකද කරන්නේ සෝදනවා මුහුණ සෝදනවා ඊළඟට කෑම මොහුන සෝදනවා රූප බලා කතන්දර කියන්න ලියන්න මේ රූපයක් තියෙනවා මොකක්ද මේක වෙන්නේ මොකක්ද මේ වෙන්නේ පුතේ මොකක්ද ඒ කරේ මොකද්ද මේ පින්තූරේ තියෙන්නේ කූඹියෙක් වැටෙනවා වතුර වලකට නේද කූඹියෙක් වතුර වලකට වැටෙනවා අපි ලියමුද Right.
දකින්නවා ගැහැණු ළමයෙක්. ඉතින්පස්සේ මොකද වෙන්නේ? ඒ ගැහැණු ළමයා කුඹුරට මොනාද වෙන්නේ? ගහක කොළයක් දෙනවා. ඊට පස්සේ කූඹියා එගොඩට යනවා. අපි ලියමු. කූඹියෙක් වතුර වලකට වැටේ. වතුර වලකට වැටේ. කූඹියෙක් වතුර වලකට වැටේ. කූඹියනේ කූඹියේ පොඩක් කූඹියේ වතුර වලකට වැටේ. ඊළඟට ගැහැණු ළමයෙක් මෙය දකි. ගැහැණු ළමයෙක් මෙය දකි. ගැහැණු ළමයෙක් මෙය දකි. ගැහැණු ළමයෙක් මෙය දකි. මොනාද කරන්නේ? කොල්ලයක් වතුර වලට දමනවා. වතුර වලට දමනවා. ඇය කොළයක් වතුර වලට දම. ඊළඟට කූඹියා වතුර වලින් නැත්තම් වතුරෙන් එගොඩට කූඹියා වතුරේ එගොඩට
එහෙනම් මගේ පැටව හැමෝටම ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හෙට අපි පරිසරයේ පාඩමින් හම්බ වෙනවා. හැමෝම පන්තියට එන්න ඕන තේරුණාද? හෙට අපි පරිසරයේ පාඩමින් හම්බ වෙනවා. එහෙනම් ටීචර් ගිහින් එන්න හැමෝටම. මා කතා Hi, Bowen.